අයිබන් සුබ දවසක් ඔබට නව ගමනක් යන්න බලාපොරොත්තු වෙන ඉතාම සාර්ථක දවසක් වෙන්න කියලා අද දවසත් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. අලුත් ගමනක්, අලුත් රටක්, විනයගරුක සහ සාධාරණ රටක් හදන්න මුළු රටම බලාපොරොත්තු වෙන්න ඉන්න මොහොතක්. ඒ වෙනුවෙන් රට පෙළ ගැහෙනකොට ඔබ මම මේ රටේ පුරවැසිය හැටියට සියලු දෙනා අපිට කරන්න තියෙන යුතුකම මොකක්ද කියලා අඳුරගන්න ඕනේ. අපිට රට සංවර්ධනය කරන්න මහ විශාල ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනි. අපි දකිනවා සමාජය පුරා මේ ආකල්පමය වෙනස. මේ සම්බන්ධව කතා කරන්න අපි අද ආරාධනා කළේ රාජ්‍ය ආයතන ප්‍රධානියෙක්ට, එතුමා ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ සභාපතිතුමා ඉංජිනේරු US කරුණරත් මහත්මයා. ආයිබෝන් ඔබතුමා. ආයිබෝන්. අපි මේ කතා කරනවා හැම වෙලාවෙම රටක් විදිහට අපි ආකල්පමය වෙනසක් කරන්න ඕනි. ජනාධිපතිතුමාගේ දැක්මක් තියෙනවා, සෞභාග්‍යයේ දැක්ම කියලා. මේ කාර්ය සඳහා ඔබතුමාගේ ආයතනය, ඔබතුමා මොන විදිහටද සැලසුම් කරන්නේ, අනාගතයේ මොන වගේ දැක්මකටද යන්නේ? ඔව්. අලංකාර විශ්වෙල්ලම මහා බරපතල් ප්‍රශ්නයක් දැන් මේ. මොකද මේක ආයතනය කොහොමද අනුගත වෙන්නේ ජනාධිපතිතුමා මේ ඉදිරිපත් කරලා තියෙන චින්තනයත් එක්කලා. ඒක තමයි ඔබතුමාගේ ප්‍රශ්නේ. එතකොට මේ එතුමා ඉදිරිපත් කරපු ඒ චින්තනයේ වැඩපිළිවෙලෙහි තියෙනවා ප්‍රධාන වශයෙන් කොටස් හතරක්. එතුමා ඉස්සෙල්ලම කියලා තියෙන්නේ පලදායි පුජ්‍යලයක් ගැන. ඒ පලදායි පුජ්‍යලයාගෙන් ඊළඟට එතුමා ඊළඟට කතා කරනවා සන්තෝෂයෙන් ඉන්න, සතුටින් ජීවත් වෙන පවුලක් ගැන. එතනින් ඔබට ගිහිල්ලා සාධාරණ විනයගරුක සමාජයක් ගැන කතා කරනවා. එතනිනුත් ඔබට ගිහිල්ලා සංවර්ධිත රටක්, බොහොම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්, අපි කියන්නේ මේ යන්න හිතෙන රටක් නෙමෙයි, අර ඉන්න හිතෙන රටක් බවට, ඒක තමයි ඉතින් අන්තිම අරමුණ. එතකොට ඔය අරමුණු පෙළගැහීමේදී ආයතනික වශයෙන් මූලිකවම තියෙන දේ තමයි අර පලදායි පුජ්‍යලේ කියන තැනින් තමයි පටන් ගන්න වෙන්නේ අපිට. එතකොට මේ පලදායි පුජ්‍යලේ කියලා කිව්වම ඒ පුජ්‍යලේගේ තියෙනවා, ඕනම කෙනෙක් ගත්තොත් එහෙම යම්කිසි එයාගේ වැඩ කොටසක් තියෙනවා ඒ පුජ්‍යලයාගේ ප්‍රධාන වශයෙන්ම පවුලට සම්බන්ධ වෙලා තියෙන. ඊළඟට ඇත්ත වශයෙන්ම දැන් අපි වැඩ කරන්න ගියත් බොහෝ දෙනෙක් දන්නවා සේවක වැඩ කරන අය, සමහර අය කියන මං අහලත් තියෙනවා මේ වැඩිපුර ජීවත් වෙන්නේ ඔෆිස් එකේ කියලා. එතකොට ගෙදරයි ඔෆිස් එකයි, හරිනේ, ගෙදරයි අපි කිව්වොත් මේ වැඩ කරන ස්ථානයයි. එතකොට ගෙදරදී පලදායි පුජ්‍යලයෙක්ද, ගෙදරදී පලදායි පුජ්‍යලයෙක් නොවන කෙනෙක්ට ඔෆිස් එකකට ඇවිල්ලා තමන් කර රාජකාරී කටයුතු කරන තැනදී පලදායි පුජ්‍යලයෙක් විය හැකිද, එහෙම ඩුවෙල් රෝල් ප්ලේ කරන්න පුළුවන් කියන මම නම් විශ්වාස කරන්නේ නැහැ. පුජ්‍යලයෙක් පලදායි පුජ්‍යලයෙක් කියලා කිව්වම එයා ගෙදරදීත් පලදායි පුජ්‍යලයෙක්, සමාජගත වෙලා තියෙන පලදායි පුජ්‍යලයෙක් වශයෙන්. එතකොට එයාට ගෙදරයි ඔෆිස් එකයි එහෙමයි කියලා දෙයක් නැහැ, හරිනේ. එතකොට අපි විශේෂයෙන්ම දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් මේ ආයතනයේ කොහොමද මේ චින්තනයට, මේ අපේ ගරු ජනාධිපතිතුමාගේ චින්තනයට පෙළගස්සන්නේ කියලා මට කියන්න තියෙන, අපි ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මේ කෙටියෙන් කිව්වොත් අපි කියන මේ CCB කියලා, මේ ආයතනය අපිට ඕන මෝස්ට් ප්‍රඩක්ටිව් ඉංජිනේරින් ඕර්ගනයිසේෂන් ඉන් ද සවුත් ඊස්ට් ඒෂියන් රීජන්. මගේ ඔළුවේ තියෙන්නේ ඔය කතන්දරේ. මම මේක අපේ සේවක මහත්මීන්ට මේක දාලා තියෙන්නේ. අපි යන්න ඕන මෙන්න මේ තැනට, හරිනේ, ඒ පලදායි පැත්තෙන්, පලදායිතාව පැත්තෙන්. දැන් ඔබතුමා අහපු ඉතුරු කාරණාවලටත් මම හිතන්නේ මට කියාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම අපි දැන් මේ ඵලදායීතාවය වැඩි කරන්න ඔබතුමාගේ ආයතනයේ කාර්යභාරය ගැන බොහෝ දෙනෙක්ට අවබෝධයක් නැතුව ඇති. ඒ නිසා අපි ඒ ගැනත් කෙටියෙන් පැහැදිලි කරලා අපි ඉස්සරහට යමු. ඔව්, මෙහෙම දැන් ඇත්තටම දැන් එහෙනම් මට පොඩ්ඩක් කියන්නත් වෙනවා මේ CECB කියලා යන්නේ මේ සෙන්ට්‍රල් ඉංජිනියරින් කන්සල්ටන්සි බියුරෝ මේක කියන්නේ. එතකොට අපි මේ ලෝගෝ එක ගත්තත් මේ ලෝගෝ එකේ තියෙනවා
ලෝක ගෝලෙ තියෙනවා මේක. මේක තිසන්තාව ඉරි හතරක් මෙතන. එතකොට මේ ලෝක ගෝලෙන් කියන්නේ අපි 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 ඉන්ටර්නැශනල් වෙන්න ඕනල මේ ලෝකල් එක මේ ලංකාවේ තුළ විතරක් නෙමේ අපේ අපේ ව්‍යාපාර අපි කරන්න යන්නේ සහ කරේ මේකෙන් අපි පිටතට යන්න ඕන එළියට යන්න ඕන ඒ එළියේ වැඩ කරන බව සංකේතවත් කරන්නත් තමයි මේ ලෝක ගෝලෙ තියෙන්නේ ඊළඟට මේ ආයතනේ ප්‍රධාන වශයෙන් කොඳුනාරටිය වගේ ඉන්නේ ඇත්තර වශයෙන්ම කිව්වොත් මමත් වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක් මේ සිවිල් ඉංජිනේරුවන්ව නම් කරන්නත් පළවෙනි ඉර දෙවෙනි ඉර මේකේ ප්‍රධාන තව කාර්යත්වයක් කරනවා ගෘහ නිර්මාණ ශිල්පීන් ආකිටෙක් මහත්තුරුන්ව රෙප්‍රසන්ට් කරන්න මේ දෙවෙනි ඉරත් තුන්වෙනි ඉර අපි අනිකුත් සේවකයෝ අනිත් සියලුම සේවකයෝ හරිනේ අපිට මේ ඉංජිනේරු ආයතනයක් වුණාට මේ අපි හිත එහෙම හිතන්න බෑ අපිට අද අද තියෙන තත්ත්වෙත් එක්ක ඉංජිනේරුවන් විතරක් මේක දුවනවා කියලා එහෙම එකක් නෑ උඩ ඉඳන් යටට මගේ ඉඳන් ගත්තොත් වැසිකිළි හොදන සේවකයා දක්වාම රෙප්‍රසන්ට් කරන්න මේ තුන්වෙනි ඉරෙන් ඊළඟට හතරවෙනි ඉර ඇත්තරම මේකේ මේකේ ඉන්නවා අම්මට වැරදුනා මට සමා වෙන්න ඕනේ තුන්වෙනි ඉරෙන් කියන්නේ අපි ක්වොන්ටිටි සර්වේස්ලා කියලා හරිනේ අපේ ආයතනයේ තියෙන සමා වෙන්න ඕනේ එකට තුන්වෙනි ඉරෙන් කියන්නේ ක්වොන්ටිටි සර්වේස්ලා ඉන්ජිනියර්ස් ආකිටෙක්ස් ක්වොන්ටිටි සර්වේස් ඇන් අදර් ස්ටාෆ් කියන එකට තමයි මේ හතරවෙනි ඉර තියෙන්නේ අනිත් එක තමයි තීරි කැලි හතරම එක සමානයි අපි හැමෝටම එක විදිහට සලකන්නේ හරිනේ ඒතර සාමාන්‍ය සමාජයක් කියනවනම් ඉස්සර සාමාන්‍ය ආයතනයක් වෙන්න එපා එක එක්කිනාට එක එක පිළිවෙලට සලකන්න බැහැනේ ඉතින් අන්නේ ඒ වගේ අර එහෙම දැක්මක් එක්ක යන්න තමයි ඉතින් අපේ බලාපොරොත්තුව ඔබතුමා ඇහුවා මොනවද දැන් අපි 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 අත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ප්‍රධාන දේ අපේ ව්‍යාපාරය වෙන්නේ අපේ ඉංජිනේරු මහත්තුරු ඉන්නවා මම හිතනවා 600කට එහා පැත්තේ මගේ දැනීම හැටියට 600කට වඩා වැඩිය ආකිටෙක්ලා එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පීන් වරලත් ඔක්කොම අනිත් එක ඇවිල්ලා මේ ප්‍රොෆෙෂනල් ස්ටාෆ් එකක් ඉන්නේ වැඩිපුර එතකොට වරලත් ගෘහ නිර්මාණ ශිල්පීන් මං හිතන්නේ මගේ මතකෙ හැටියට 50කට එහා පැත්තේ විතර 50ක් විතර එතකොට ක්වොන්ටිටි සර්වේස්ලා ගත්තත් ඒත් ගත්තත් ඒ හා සමාන ප්‍රමාණයක් අනිකුත් ස්ටාෆ් ඔක්කොම ගත්තයින් පස්සේ අපේ ඉන්නවා 2000ක විතර ස්ටාෆ් එකක් එතකොට ඒකේ වැඩිපුරම අපි කරන්නේත් රටේ තියෙන ඉංජිනේරු මේ කාර්යයන් සම්බන්ධව දෙනම උපදේශන ක්‍රියාත්මක කිරීම තමයි CCB එකේ ප්‍රධානම කාර්යය. හොඳයි අපිට මිනිත්තුවක් දෙන්න අපි වෙලාව බලමු. ඔබතුමාගේ කතාබහ තිබුණේ ඔබතුමාගේ ආයතනය පිළිබඳව. එතකොට ඔබතුමා කියනවා පළදායි පුරවැසියෝ පළදායි නිලධාරීන් එන්න ඕනි සහ සමාජ කතිකාවතක් එනවා සුදුස්සාට සුදුසු තැන හම්බෙන්න ඕනි කියලා අවුරුදු ගානක ඉඳන් මේක මහජනතාව අතරේ තිබුණා නිලධාරීන් අතරේ තිබුණා සහ වර්තමාන රජය කතා කරනවා මේ සුදුස්සාට අපි නිවැරදි තැන දෙන්න ඕනි ඒ සඳහා ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඇත්තටම මේ ක්‍රමවේදය නිවැරදිද නිවැරදිව ක්‍රියාත්මක වෙනවද මොකද්ද ඔබතුමාගේ අදහස? ඔව් මට ඒ ගැන කියන්න තියෙන්නේ අවංකවම කිව්වොත් එහෙම මම CECB එකේ සේවකයෙක් වශයෙන් අවුරුදු 28ක් වැඩ කරලා අගෝස්තු මාසේ 30 වෙනිදා මම සේවයෙන් අයින් වෙලා සේවයෙන් ඉවත් වෙලා ගෙදර හිටියේ. එතකොට මේ එහෙම ඉඳෙද්දි තමයි මම මේ පත්තරේ දැක්කේ මෙහෙම රජයේ එක එක ආයතනවලට ආයතනවල සභාපතින් ආයතනවල ඩිරෙක්ටර් බෝඩ් වලට ඉල්ලුම්පත් කැඳවනවා කියලා ඕක ගියේ මට මතකෙ හැටියට නොවැම්බර් මාසේ 27 28 විතර දවසක පත්තරේක තමයි ගියේ. එතකොට ওই පත්තරේ ගියපු ඇප්ලිකේෂන් පත්තරේ ගියපු නෝටිස් එකට ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කරා මමත්. එතකොට ඒ ඉදිරිපත් කරලා අවංකවම කිව්වොත් එහෙම මම මගේ ජීවිත කාලේ පුරා ඉතින් අපි වැඩ කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම මේ 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 අද මේ 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 ආණ්ඩුවේ යටතේ තියෙන ආණ්ඩුවේ ඉන සියලුම ජනාධිපතිතුමා අගමැතිතුමා එතනින් ගියාම අපේ මගේ ලයින් මිනිස්ත්‍රියේ ඉන්න චමල් රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා ආදි වශයෙන් ওই සියලුම දෙනත් එක්ක විවිධ ව්‍යාපෘතීන් වලදී වැඩ කරලා තියෙනවා. ඒ වැඩ කරලා තියෙන ව්‍යාපෘතීන් වල උදාහරණයකට මම ඉස්සර උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ රාජකීය විද්‍යාලයේ ඉස්සරහා තියෙන ඔබතුමාලා දන්න ඇති ගරා වැටිලා තිබුණා ආපහු ඒකද ඉස්සර රේස් කෝස් එක කියලා කියනවා. ඒක ගොඩ දාගන්න බැරි මට්ටමේ තිබිච්ච ව්‍යාපෘතිය. එතකොට ඒ ව්‍යාපෘතියේදීත් අපි එතෙන්දී අපේ ආයතනයේ වශයෙන් ලොකු ඉංජිනේරුමය ඉන්පුට් එකක් දුන්නා. ඉංජිනේරින් ඉන්පුට් එකක් දුන්නා. ඒක නැවත වාරයක් අපි ඔකට රීඉන්ජිනියර් කරයි කියන්නත් පුළුවන්. මන් දන්නේ
නිවැරදි වචනය නැවතවාරයක් එක පණගහලා ගත්තා. ඒක තිරිසං කරලා ගත්තා කියන්න පුළුවන්. දැන් බලන්න මොන තරම් වටින ගමක් කොළඹට එකතු වෙලා තියෙනවද මේ පරිසරය හරහා. ඉතින් අන්න ඒ වගේ කාර්ය ඒ වගේ තැන්වලදී අපිට දැන් ඇත්තම මේ උදාහරණයකට කිව්වොත් දැන් ඔය අපේ වත්මන් ජනාධිපතිතුමා එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා ඉඳෙද්දී තමයි ඒ ව්‍යාපෘති අරගෙන ගියේ. එතකොට අපි ඇවිල්ලා සාමාන්‍යයෙන් ඉතින් අපේ ආයතනේ වැඩ කරන අය තෙන්දීවත් කතා බහ කරන්නවත් මට ලැබිලා නැහැ. එහෙම කතා කරන්න ලැබිලා නැහැ. හැබැයි අපි වැඩ කරා ඒ ප්‍රොජෙක්ට් වල. එතකොට මෙහෙම දැන් අර කිව්වා වගේ ඇප්ලිකේෂන් එකක් දාලා ඉඳෙද්දී මට එකපාරටම මේ දෙසැම්බර් මාසේ 25 විතර දිනයක අපේ අමාත්‍යාංශයේ ලේකම් ඉන්නව නීල් බණ්ඩාර හපුහි ඉන්න කියලා ඒ මැතිතුමා කෝල් කරලා කිව්වා මෙහෙමයි ඔබතුමාව සිලෙක්ට් කරලා තියෙනවා මේකට කියලා. ඇත්ත වශයෙන්ම නිකන් ලොකු මහා බලාපොරොත්තුවක් තිබ්බයි කියලා තවංකවම කියන්න බෑ. මොකද මේ ඒක බොහොම විවුර්ත දෙයක්. මේ මේ විවුර්තවනේ ඒක මෙයා කරේ. ඉතින් කෙසේ හෝ මම 26 වෙනිදා ඉඳන්ම වැඩ බාර ගත්තා. ඉතින් මට මේකේ තේරිච්ච දේ තමයි ඉතින් මේ මට නම් දැනෙන් මට එහෙම කියන්න තරම් අවංකවම කිව්වොත් එහෙම මෙහෙම දැන් මගේ මිත්‍රයෝ ඉන්නවා මේ පොදු ජන ඉංජිනේරු පෙරමුණේ කියන එකේ. ඒ අය මට හරියට ඇවටිලි කරා මේ මේකට බැඳෙන්න එහෙම කියලා. මං අවංකවම කිව්වොත් එහෙම 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 එහෙමවත් බැඳෙන්න ගියේ නැහැ. හැබැයි ඉතින් අර එක දෙයක් මට තේරුණා දිගටම අර ඒ ජනාධිපතිතුමාගේ චින්තනයත් එක මගේ චින්තනයේ ඉන්ලයින් පැරලල් යන බවක් නම් තේරිලා තිබ්බා. ඉතින් බොහොම මේ මට නම් තේරෙන්නේ අර මේ මේ ක්‍රමවේදය අතිශය විශිෂ්ටයි. මං හිතනවා මේ මන් දන්නේ මේ දකුණු ආසියාතික රටක නෙමෙයි මේ ලෝකෙවත් මෙහෙම එකක් මීට කලින් මේ විදිහට මේ වුණාද කියලා මම දන්නේ නැහැ කියන්න. මම මේ අහන්නේ මේ ප්‍රශ්නයක් මටත් ඒක ප්‍රශ්නයක්. දකුණු ආසියාතික රටක නම් මේ දේ සිද්ධ වෙලා නැහැ මීට කලින්. හරි දැන් අපි දකිනවා රටේ මේ නව ජනාධිපතිතුමා පත්වීමත් එක්ක ජනතාව තුළ මහ විශාල උනන්දුවක් උද්‍යෝගයක් තිබ්බා. රාජ්‍ය නායකයෙක් ලබන මහ විශාල ජයග්‍රහණයක් තමයි තමන් ගේ දැක්මට රටේ ජනතාව ස්වේච්ඡාවෙන් එකතු කිරීම. දැන් ඔය අපි දකිනවා තරුණයෝ බොහොම ක්‍රියාත්මක වෙනවා රට හදන වැඩපිළිවෙලට. කොහොමද රාජ්‍ය නිලධාරීන් සහ රටේ පුරවැසියෝ මේ වැඩසටහනට අනුගත වෙන්නේ? අපි ආකල්පමය වෙනස ගැන අපි කතා කරා. මේ ආකල්පමය වෙනස රටේ සංවර්ධනයට අපි එකතු කරගන්නේ කොහොමද? ඔව් මේ ආකල්පමය වෙනස තමයි අපි අර පටන් ගන්නකොටම ඔබතුමාට මම කිව්වා මේ ජනාධිපතිතුමාගේ මූලික කාරණා හතරේ පළවෙනිම වැදගත්ම කතාව තමයි මේ තියෙන මේ ප්‍රොඩක්ටිවිටි වැඩි කරන්න ඕන. හරිනේ. දැන් අපි 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 අට අපි ආයතනික බැලුවොත් අට අමාරට වැඩට එනවා. අපි සාමාන්‍ය වැඩ කරන වේලා බැලුවොත් 4යි කාලා 4:00 5 වෙන්න පුළුවන් වගේ පැය 8ක වැඩ මුරේකට අපි එනවා. එතකොට ඒ අපි එක එකින කල්පනා කරලා බලන්න ඕන මින් මම ගන්න වැටුපට සාධාරණ වැඩක් මම කරනවාද? කරේ නැත්නම් මං හිතනවා ඒකත් වැටෙනවා හොරකම් කරයි කියලා. මේ හොරකම කියන්නේ මේ අරගෙනම ගන්න එක නෙමෙයි. ඒකත් එක්තරා ආකාරයක වංචාවක් කියලා මට හිතෙනවා. ඒකින්ද තමන් අර ස්වයං විවේචනයක යෙදෙන්න ඕන නිරන්තරයෙන්. මගේ මට මේ මොකද මේ පඩි කියලා අපිට ගෙවන්නේ මේ මිනිස්සුන්ගෙන් අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න මුළු රටේම ජනතාවගෙන් ගන්න බදු මුදල් ලොවයින්නේ මේ පඩි කියලා ගෙවන්නේ. හැබැයි අපේ ආයතනයේ තියෙන සුවිශේෂත්වයක් මෙහෙම එකක් කියන්න ඕන. අපේ ආයතනයේ පිහිටෙව්වේ 1973. එතකොට මගේ මතකේ හැටියට 103ක් මුදලක් මෛත්‍රීපාල මෛත්‍රීපාල සේනානායක මැතිතුමා ඒ කාලේ 103 හෝ 105ක් වැනි මුදලක් දීලා තමයි 1973 මේ අපේ ආයතනේ පිහිටෙවේ ජාතියට මඟ පෙන්වන්න වෙන්න කියලා. මේ ඉංජිනේරු මේ කාර්යයක් ආවොත් රටේ ඒකට මඟ පෙන්වන්නෙක් වශයෙන් තමයි අපිව මේ ආයතනේ බිහි කරේ. එදා ඉඳන් අලංකාර ඔබතුමාට කියන අද වෙනකල් 73 ඉඳන් අද වෙනකල් 75ක මුදලක් අපි රජයෙන් ලබාගෙන නැත. එතකොට අපි මුදල් උපයන්නේ අපි විශ්වාස කරනවා අපේ මෙන්න මේ ඔළුව පාවිච්චි කරලා. අපිට තියෙනවා ඕනම කෙනෙක්ට අපි H3ක් ගැන කතා කරනවා හෙඩ් එකයි හෑන්ඩ් එකයි හාර්ට් එකයි ගැන. මේ තුනම ඉංජිනේරු විද්‍යාවේදී මේ තුනම පාවිච්චි කරලා ලාභ ලබන ආයතනයක් වශයෙන් ඔබතුමා කියන්නේ මම කිව්වා සේවකයෝ ඉන්නවයි කියලා 2000කට වැඩි. එතකොට ඒ කියන්නේ පවුල් 2000ක් රකින ආයතනයක් වශයෙන් අර අපිට සන්තෝෂ සන්තෝෂයෙන් වැඩ කරන්න. එතකොට එතනින්
කැමැත්තෙන් ඇවිල්ලා වැඩ කරන්න. අනිත් එක මේ මේ මෙහෙම දෙයක්ත් තියෙනවානේ, දැන් මේ වෘත්තිය තියෙන ස්වභාවයක් තියෙනවානේ. අපි වැඩ කරන්නේ හරි සන්තෝෂ අවස්ථාවක. උදාහරණයක් අනිත් පැත්තෙන් ගත්තොත්, දැන් නීතිඥ මහත්තයෙක් කෙනෙක් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවකදී එයාගේ වෘත්තියේ එයා සේවය දෙන්න යන්නේ දොස්තර මහත්තයා. ඒත් එහෙමනේ, ලෙඩෙක් වෙලා ඉන්න කෙනෙක්ට එයා බේත් කරන්න යන්නේ. අපි එහෙම නෙමේ, අපි මිනිස්සු බොහොම සන්තෝෂයෙන් ඉන්න, බොහොම මේ ජව සම්පන්නව ඉන්න වෙලාවක ඒක තවත් උස්සන්න වගේ යන්නේ. එතකොට අපේ අර අපේ හිතේ තියෙන, අපි කියන්නේ අපේ මොටිවේෂනල් ඒ මිනිස්සුන් එක්ක වැඩ කරලා ඒ ගම්න ජවය, ඒකේ පුදුමාකාර සන්තෝෂයක් තියෙන. මේක ඇත්තටම කිව්වොත් එහෙම මේ පඩිය මයින්ද බෑ. අද ලංකාව ඉතුරු වෙලා ඉන්නවනම් ඉංජිනේරුවෝ, මං කියන්නේ අපේ ආයතනය විතරක් නෙමෙයි, ඉතුරු වෙලා ඉන්නේ ඔන්න ඔය සංසිද්ධියේ හින්දා. රටට ආදරේ, ජාතියට ආදරේ, අපි මොකක් හරි සන්තෝෂයක් ලබන පොඩි වැඩක් කරලා හරි තමන්ට සන්තෝෂ වෙන්න පුළුවන් නම් මං අනිත් පැත්තෙන් රටක් වශයෙන් නිර්මාණකාවේ නැත්තම් අලුත් දේවල් අපි කරේ නැත්තම් පිටින්ම ගෙනල්ලා ඔක්කොම කරනවා නම් ඒ ගැම්ම, ඒ ගැට්, ඒ මේවක අපිට එන්නේ නැහැ. හින්දා අර අපි අපි පුළුවන් තරම් අපි අර සේවකයෝ අර උද්දීපනය කරගෙන ඒගොල්ලොත් එක්කලා ඉන්ටරැක්ෂන් එකක් තියාගෙන ඉතින් එහෙම එහෙම යන්න වැඩපිළිවෙලකට මං හිතන්නේ මුළු රාජ්‍ය තන්ත්‍රයේම මං හිතන්නේ තුමා බලාපොරොත්තු වෙන්නෙත් ඒක තමයි. ඒක ආදර්ශනුත් ආදර්ශනුත් අපි දෙන්න ඕන. දැන් ඔබතුමා ඔය කියන කාරණෙත් එක්ක සම්බන්ධ වෙනවා මේ වෘත්තීය අභිමානය කියන එක. මම කරන වෘත්තිය, ඔබතුමා කරන වෘත්තිය, එහෙම නැත්නම් රියදුරු මහත්මයෙක් වෙන්න පුළුවන්, මේ ඕනම වෘත්තියක් කරන කෙනෙක්ට තමන් කරන වෘත්තිය පිළිබඳව අභිමානයක් සහ හොඳ තක්සේරුවක්, තමන් පිළිබඳ වටිනාකමක්, මේ වගේ කාරණා රටක සංවර්ධනයට මොන වගේ ඉවහල් වෙනවද? පැහැදිලිවම ඒක තමයි ඇත්තටම කිව්වොත් එහෙම ප්‍රොෆෙෂනල් ඉන්ටග්‍රිටි කියලා අපි කියනවා. ඒ කියන්නේ මේක මේක නිකන් අර මේ මේ මේක ඒක භෞතික වශයෙන් මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. අර ඒක හදවතේ තියෙන්නේ. එතකොට අපේ තියෙනවා ප්‍රොෆෙෂනල් ඕනම ප්‍රොෆෙෂන් එකේ තියෙනවා එතික්ස් කියලා જાතියක් තියෙනවා. අපි කියන මේ සාරධර්ම, හරිනේ. දැන් උදාහරණයක් මං කිව්වොත් ඇවිල්ලා කවුරු හරි කෙනෙක් කම්පීට් කරන ජොබ් එකකට අපේ 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 ආයතන වලට සම්බන්ධ දෙයක් අපි අයථාක්‍රම වලින් ඒකට ගිහිල්ලා ඒකේ වැඩ දැහැ ගැනීම වගේ දේවල් නොකළ යුතුයි. හරිද? ඒක ඇවිල්ලා ඉතින් ඒවයි මේ මූලධර්ම, සාමාන්‍ය ලොකු කතන්දරයකුත් නෙමෙයි. ඉතින් ඒවට ගරු කරගෙන යෑම තුළ සිද්ධ වෙන්නේ මොකක්ද? අපේ කිව්වොත් එහෙම quality of life, quality of society කියන එක වැඩි වෙනවනේ අනිවාර්යෙන්ම. දැන් මේ ආයතන අතර තියෙන අරගලයක් ඇවිල්ලා නිර්මාණය වෙන්නේ. ආයතන කියන්නේ මේ CCB කිව්වට මේ අකුරු හතරට මුකුත් කරන්න බැහැනේ. මේකේ ඉන්න පුජ්‍යලයන මේක ගෙනියන්නේ. ඒතර ඒ පුජ්‍යලය අතර ආයතනෙත් එහෙම ගිහිල්ලා අන්ඩර් කට් කරන්න, ඒ කියන්නේ වට තියෙනද, ඒ කියන්නේ වැඩකට යම්කිසි ව්‍යාපෘතියකට ඔන්න අපි බිඩ් එකක් දානවා කියලා හිතන්නකො. තව මිනිහෙක් තවත් යටින් දානවා. තව මිනිහෙක් තවත් යටින් දානවා. මෙහෙම මෙහෙම අපි අතර එකිනෙක මේ ඒ කියන්නේ මේ අන්ෆෙයා කම්පිටිෂන් එකක් ආවොත් මොකද සිද්ධ වෙන්නේ? අර කරන වැඩේ ක්වොලිටිය සෑහෙන පල්ලෙහාට බහිනවා. ඒවා එහෙම වෙන්න සිද්ධ වෙන්න ඉඩ දිය යුතු නැහැ. අන්නේ තෙන්දි අර 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 කිව්වා වගේ අර වෘත්තීය ප්‍රොෆෙෂනල් ඉන්ටග්‍රිටි කියන එකට තියෙනවා පුදුමාකාර තැනක්. හොඳයි, දැන් අපි දකිනවා ලෝකයේ දියුණු රටවල් තමයි අපි සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නෙම ආදර්ශයට ගන්නෙ. මොකද අපි අපි විශ්වාස කරනවා අපි නොදියුණුයි කියලා. හැබැයි මං විශ්වාස කරනවා අපි ලෝකේ වෙන රටවල් වලට ගිහාම අපේ රටේ ජනතාව තමයි ඒ රටවල් වල ඉස්සරහින් ඉන්නේ, ওই අභිමානය කියන කතාවත් එක්ක ඊළඟට එන්නේ. එතකොට දැන් මේ වෙන රටවල් පාවිච්චි කරනවා, ජපානයේ උදාහරණයක් විදිහට 5S සංකල්පය පාවිච්චි කරනවා, මේ මේ වගේ විවිධ රටවල් විවිධ සංකල්ප පාවිච්චි කරනවා තමන්ගේ රටේ දියුණුව සඳහා. මේ සෞභාග්‍යමත් රටක් ජනාධිපතිතුමා හැම වෙලාවෙම කියන අභිමානවත් දේශයක් අපිට නිර්මාණය කරනවා කියලා. මේ වෙනුවෙන් අපේ තියෙන සූදානම මොකක්ද? මේ මේ රට දියුණු කරන්න ඒ ඒ ඔය කාරණා ටික, ඒ අලුත් වැඩපිළිවෙල මොන වගේද? ඔව්, දැන් මට උතෙන්දී ආපහු පටන් ගන්න වෙනවා. දැන් එක එක රටවල් වල එක එක විවිධ විදිහට හඳුන්වාගත්ත ක්‍රියාදාමයන් තියෙන්න පුළුවන්. දැන් ওই 5S කියලා ගත්තම ඒ කියන්නේ මේ Tamanට අනවශ්‍ය දේවල් ඉවත් කරලා පිරිසිදු මානසික වශයෙන් වැඩ කරන්න පුළුවන් වටාපිටාවක් හදාගන්න කියලා තමයි ඉස්සෙල්ලම කියන්නේ. දැන් බලන්න අලංකාර, දැන් අපි කෙනෙක් වැඩට එනවා උදේ පාන්දර ඔෆිස් එකට. මම මේ නිතරම අපේ ඔෆිස් එකේ කියන කතාව. දැන් මේ මේසේ පිරිසිදුවට මෙහෙම තිබුණොත් අපිට මෙතන වාඩිලා වැඩ කරන්න හිතෙනවා. දැන් ඊයේ හැන්දෑවේ මෙතනින් වැඩ කරලා යනකොට මේ මේසේ අස්පරස් කරලා දැන් මං හෙට උදේ මෙතෙන්ට එනකොට
නැවුම් බවකින් වැඩ කරන්න. මොකද උදේවරුව කියන්නේ සෑහෙන ප්‍රොඩක්ටිව් වැඩ කරගන්න පුළුවන් වෙලාවක් ඇවිල්ලා. හරිනේ? එතකොට මේ මෙන්න මේ වගේ මම මේ සරල උදාහරණයක් ගත්තේ. අර ඒ විදිහේ දේවල් අපේ යවට සුද්ධ පවිත්‍ර කරගෙන අපි ඉන්න තැන සුද්ධ පවිත්‍ර කරගෙන ඔක 5S කියලා තමයි යෝග ඉතින් ජපානයෙන් ඇවිල්ලා එහෙම සංකල්පයක් වශයෙන් ලෝකෙ පුරා ව්‍යාප්ත වෙලා අපේ ආයතනවලත් ඕවා තියෙනවා යම් යම් මට්ටමින්. නමුත් ඉතින් ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ ඔය කතන්දරවල දැන් පරාක්‍රම රාහු රජ්ජුරු මොනවද කිව්වේ අහසින් වැටෙන එක වතුර බිඳුවක්වත් මුහුදට යන්න දෙන්න එපයි කියලා. දැන් බලන්න මේ සංකල්පයේ තියෙන ගැඹුර දැන් මේක ගැන බලන්න ගියොත් ඇවිල්ලා ඇත්තටම දැන් අහසින් වැටෙන කියන්නේ මේ මෙතන කිලුටු වෙලා නැහැ. අලුතෙන් එන දෙයක් පවා අතාරින්න එපා ඒකේ ප්‍රයෝජනේ ගන්න රට ජාතිය වෙනුවෙන් කියලා දෙයක් නෙමේ මේක කියන්නේ. එතකොට මේ ඔපචුනිටි කියන එක ඕනම වෙලාවක අපිට ඉස්සරහට එන්න පුළුවන්. එතකොට මේකෙදි හැබැයි තව පැත්තකුත් තියෙන මේ 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 අවංකවම කිව්වොත් ඉතින් මේවා ඔක්කොම කරන්නත් තවබ දෙයක් මට කියන්න ඕන මේ මාතෘකාවෙන් පිට වෙන්න පුළුවනි. සතිමත් බව ඊටාම වැදගත්. ඒ කියන්නේ සිහියෙන් හිටියේ නැත්නම් අලංකාර මේ කිසිම දෙයක් කළ නොහැක. ඒක නිසා අධික ලෙස ඒ කියන්නේ ඊටාම සිහියකින් ඉන්න ඕන වර්තමානයේ ජීවත් වෙන්න ඕන තමන් මොකද්ද දැන් කරන්නේ. දැන් අපි දෙන්න දැන් මෙතන මේ සාකච්ඡාවකෙදිලා ඉන්නවා. ඉතින් අපිට හොඳ සිහියක් තියෙන්න ඕනේ මෙතනදි මේ සාකච්ඡාවට අනුගත වෙලා තමයි අපි ඉන්නේ. එතකොට තමයි මේකෙන් උපරිම ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්. තොර වැඩට ගියාමත් එහෙමයි කෙනෙක් උදේ ගියාම තමන් උදේ ගිහිල්ලා ඉවරලා දරුවා ගැන හිතනද, ගෙවල් ගැන හිතනද, ගෙදර කතන්දර ගැන හිතනද ආදී වශයෙන් මේක යන්න පටන් ගත්තොත් ඇවිල්ලා ප්‍රොඩක්ටිවිටි එක කියන එක බහිනවා. ඒකින්ද මේ අපි කියන්නේ අර භෞතික වශයෙන් කරන මේ සූදානමත් සමග අධ්‍යාත්මික වශයෙන් හැම කෙනාටම රටේ වගකීමක් තියෙනවා සිහි නුවණ පාවිච්චි කරලා සිහියෙන් කරන කටයුත්ත කරන්න. ඒක තමයි මට ඒක වෙනම පැත්තකට මම ගියා ඒකේ. නමුත් ඉතින් ඒක තාම වැදගත් මේ කතාවත්. අපි කතා කරමින් ඉන්නේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපතිතුමායක. අපි පුංචි විරාමයකට ගිහිල්ලා ආයෙත් එකතු වෙමු. ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති ඉංජිනේරු US කරුණරත්න මහත්මයා සමගයි අපි සාකච්ඡා කරන්නේ. US මහත්තයා, දැන් අපි කතා කරනවා මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. බොහෝ කාලෙක ඉඳලා අපිට සමාජයෙන් ඇහෙනවා, කතා කරනවා. හැබැයි මේ සිස්ටම් එක චේන්ජ් කරන්න, මේ වැඩ කරන ක්‍රමය වෙනස් කරන්න පුරවැසියෝ විදිහට අපිටත්, දේශපාලඥයෝ විදිහට දේශපාලඥයන්ටත් කරන්න තියෙන්නේ මොන වගේ වැඩ කටයුත්තක්ද, කාර්යභාරය මොන වගේද? ඔව් අලංකාර, දැන් මේ ඇත්ත වශයෙන් මේකත් අර මේ අපේ ජනාධිපතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවා මේක තුළ තියෙනවා මේ ඉතාම වැදගත් කාරණා කීපයක්. රටක දියුණුව උදෙසා ක්‍රියාත්මක කළ හැකි. ඉංග්‍රීසියෙන් මං කිව්වොත් එකක් තමයි, මේක හරි ලේසි මතක තියාගන්නත්, අර පරණ ලොරිවල තිබුණා අර 20 mph කියලා ගහලා. ඒක මොකද්ද කියන්නේ 20 mph. අර පරණ ලොරිවල එහෙම අපි යනකොට වාහනේ පිටිපස්සෙන් පේනවනේ. ඔය MPH කියන එක මතක තියාගන්න පුළුවන්. M කියන්නේ මෙරිටොක්‍රසි, P කියන්නේ ප්‍රැග්මටිසම්, H කියන්නේ ඔනස්ටි. මම සිංහලෙන් මේක කිව්වොත් කුසලතාවයට මුල් තැන දීම පළවෙනි එක. ඔය කුසලතාවය කියන වචනේ තමයි මෙරිටොක්‍රසි කිව්වේ. ඊළඟට ප්‍රැග්මටිසම් කියලා කියන්නේ ඕනම දෙයක ප්‍රායෝගිකත්වය. ප්‍රායෝගික උත්තර අපි හොයන්න ඕන වැඩක් කරන්න ගියාම. ඊළඟ කතාව තමයි ඔනස්ටි, අවංක භාවය. ඉතින් මේ තුන තමයි අපි කියනවා නිකන් අර අපි කිව්වොත් නිකන් කෝන ස්ටෝන්ස් ඔෆ් ඩිවලොප්මන්ට්. හරිද? ඒ ප්‍රොපෝසල් එක තියෙන නිකන් බැලුවොත් නිකන් මහා දැවැන්ත කණු හතරක් උඩ තමයි මේ ඩෙවලොප්මන්ට් කියන මේ ගොඩනැගිල්ල ඉදිවෙන්නේ. එතකොට ඒකෙදි තව දෙයක් අපේ ජනාධිපතිතුමා විශේෂයෙන්ම උලුප්පලා තිබ්බා. මේ කාලෙ හැටියට ඒක කළත් යුතුයි. මෙරිටොක්‍රසි කියලා එකක් නෙමෙයි, මට මේ ටෙක්නොක්‍රසි, මට වැරදුනා. ඒ කියන්නේ මේ තාක්ෂණයේ භාවිතා කිරීම කියන දේ. හරිනේ? කුසලතාවයේ තියෙනවා, ප්‍රායෝගිකත්වයේ තියෙනවා, අවංක භාවයේ තියෙනවා. ඊට අමතරව තාක්ෂණය භාවිත කිරීමත් මේ අද ඉතාම අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා. දැන් බුදුමා කියන්නේ මේ මෑත කාලෙක ওই ජනාධිපතිතුමා ගියානේ අර වේරහැර රතවාහන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එතන ඉතින් පෝලින් දැකලා අරවා මේවා. ඉතින් එතුමා එතනදී මේවා ලිහිල් කරගන්න බොහොම ලේසියෙන් කරගන්න ක්‍රමවේද නැද්ද කියලා ඇහුවා.
දැන් අපිට මේ හැම කෙනෙක් ගාවම තියෙනවා මේ මේ විදිහේ බොහෝ අය ගාව තියෙනවා මේ ස්මාර්ට්ෆෝන් මේ જાතිය. ඒතර මේවයි මේ යම්කිසි තාක්ෂණයක් පාවිච්චි කරලා කෙනෙක්ට පණිවිඩයක් දෙන්න බැරිද? ඔය 8යි කාලට එන්න, ඔය 8යි 18ට එන්න, ඔය 8යි 20ට එන්න, 8යි 25ට එන්න. ඒතර ඉතින් මේ පෝලිං හිටින්න ඕනේ නැහනේ. දැන් එකක් ඒ ක්‍රමේ. අනිත් එක දැන් බොහෝ දුරට අපේ ගොඩක් දේවල් දැන් ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තත් යන්න ඕනේ නැහැ ලයිසන් එක ගන්නද. මට මේ ටෙලිෆෝන් එකෙන්ම ඒවා ඔපරේට් කරගෙන ඒ වැඩ කරගන්න ගෙදර ඉඳන්ම කරගන්න පුළුවන් තත්ත්වයකට තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකට දැන් මං හිතනවා ගොඩාක් මේ ලංකාවේ ඒ තත්ත්වය ඉස්සරහට දියුණු වෙලායි කියලා. මොකද ඔය IT ඉන්ඩස්ට්‍රි එකට තිබිච්ච ටැක්සස් හරව මේවා ඉතාම ඥානාන්විත වැඩක් කරා මෙතුමලා මොකද්ද මේ IT ඉන්ඩස්ට්‍රි එකේ තිබිච්ච මේ ටැක්සස් ටික අයින් කරලා දාපේක. එතකොට වෙන්නේ මොකද ඩෙවලොප් කරන කෙනාට මේ මොකද ඕවයි එක්කලා ඉන්නේ බොහෝ දුරට තරුණ කොටස් තමයි ඉන්නේ ඕකත් එක්ක. එතකොට ඒගොල්ලන්ට අර ස්කයිස් ද ලිමිට් කියලා අර තැනක් නැහැ අසාමාන්‍ය විදියට හිතලා මේක ඩෙවලොප් කරන්න පුළුවන්. ඔය බලන්නකෝ ඉස්සරහ අවුරුදු දෙක තුන ඇතුළත මොන ආකාරයේ ওই විදියට අපිට මේවා ලබා ගන්න පුළුවන් වේද කියලා. මොකද මේ ලබා දුන්න නිදහස තුළ තාක්ෂණයෙන් තමයි පාලනය කරන්න ඕන කන්ට්‍රෝල් කරන්න පුළුවන් හොඳට. මම තව උදාහරණයක් කියන්නම්. මේ අපේ ඔෆිස් වලත් ඔය ඕනම කෙනෙක් දන්නවා හැම ඔෆිස් එකකම මේ ඇඟිලි ගහන මැෂින් එකක් තියෙනවා. මේ ඇඟිලි ගහන මැෂින් එකට උදේ දි සාමාන්‍යයෙන් පෝලිං ගහනවා අඩුයි. මොකද හේතුව මිනිස්සු 6 7 ඉඳන් එනවා 8 මාර වෙනකන්. එතකොට 4500ක් ඉන්න ඔෆිස් එකේ හරි දැන් 2000ක් ඉන්න ඒකත් අපේ ඔෆිස් එකේ හෙඩ් ඔෆිස් එකේ ඉන්නවා මං ඉන්න තැන ඉන්නවා සාමාන්‍යයෙන් 600ක් විතර. ඔය 600 බෙදිලා එන්නේ. නමුත් හැන්දෑවට තියෙන ප්‍රශ්නේ ඕනම කෙනෙක්ට 4යි කාලට යන්න අයිතියක් තියෙනවනේ 4යි කාලට වැඩ ඉවරනේ. 4යි කාලට මේ 600 එකපාර ආවොත් මේක හැම තැනකම ආයතනක තියෙන ප්‍රශ්නයක් ආවොත් පෝලිං ගහනවා. එතකොට දැන් ආයතනෙට බාහිරින් එන පුජ්‍යලයට මේක දැක්කම ටිකක් අප්‍රසන්නයි. මේ පෝලිං ගහලා ඉන්න ගතන්දරේ. අපිට බැරිද තාක්ෂණය පාවිච්චි කරලා මේ පෝලිං ගහලා නවත්තන්න? උදාහරණයකට මං කියන්නේ මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා එයා එනකොට ඇඟිල්ල මේකෙන් තිබ්බම අපේ ඇටෙන්ඩන්ස් එක ලකුණු වෙන්න. දැන් අපේ මිනිස්සුත් මෙහෙමයි. දැන් අපේ රටේ මිනිස්සු ඔබතුමා දන්නවා ඇති අර බස් ටිකට් කඩන ටිකට් කරපු අර යන්ත්‍රෙටත් ජිල් මාට් එකක් කරලා සෙල්ලම් දාපු කට්ටිය. ඒ කියන්නේ මේ මාර ඒ කියන්නේ අපි කිව්වොත් නිකන් ඇඟ පුරා මොලේ තියෙන මිනිස්සු මෙහි ඉන්නේ. ඒක නිසා දැන් ඕවා දැම්මම ඕවයින් පණින්ද. ඒ කියන්නේ gedara ඉඳගෙන මේක ගැහුවම මම ඉන්නව වගේ කරන්න ඒව සෙල්ලම් දාන්න පුළුවන් මේක ඇතුළේ. ඉතින් ඒවට IT එකේ තියෙන security ඒවා ඒගොල්ලෝ බලා ගන්න ඕනේ. මං කියන්නේ අන්න එහෙම අර නිර්මාණශීලීව මේ තියෙන ප්‍රශ්න විසඳන්න මං හිතන්නේ මේ හොඳ ප්‍රවේශයක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක කරවන්න. හොඳයි. සංවර්ධිත රටක් හදන්න අපි බලාපොරොත්තු වෙනකොට මේ සංවර්ධිත රට නිර්මාණය වෙන්න හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. හැබැයි කුසලතා තියෙන්න ඕනේ හැම කෙනෙක්ටම. අපි ජනතාව විදිහට අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. වෘත්තිකය විදිහට ප්‍රායෝගිකත්වය රටක් සංවර්ධනයට මොනතරම් බලපායිද? ඒක ඉතාම ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයට මට උදාහරණයක් අපි දීලා කිව්වොත් එහෙම පටන් ගත්තොත් එහෙම දැන් ඔබතුමාලාට ඉතිහාසයේ මතක ඇති දැන් අපි ගත්තොත් කටුනායක අධිවේගී මාර්ගය හරිනේ හැලක ගැහුවේ. ඒ කියන්නේ ඒවා ඇවිල්ලා වාහනයක් යන්න තියා මේ මොකක්වත් කරන්න බැරි තරම් ඉතන මඩ වගුරක් තමයි ගොඩ කරලා ওই පාරක් වශයෙන් නිර්මාණය වෙලා අද ඉතාම මේ ආර්ථික වශයෙන් රටට මහා සම්පතක් වෙලා තියෙන දෙයක් ඒක. එතකොට ඒකලම මේ පහුගිය කාලේ අපිට තේරුණා දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ අගමැතිතුමා ඉන්න කාලේ කරපු එතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ කරපු අපි සදන් හයිවේ එක. ඒ සදන් හයිවේ එක කොට්ටාවේ ඉඳන් ගාලට ගෙනිච්චා. නමුත් කොට්ටාව කඩවත කොටස කරගන්නත් එතුමාගේ කාලෙත් සෑහෙන දුරක් ඉවර වෙලා තිබුණත් ඒක කරගන්න යම් යම් අපහසුතාන් ඇවිල්ලා මේ මෑත කාලෙක තමයි ඉස්සෙල්ල රජයාවෙන් පස්සේ තමයි කඩවත කොටස විවුර්ත කරගත්තේ. නමුත් බලන්න දැන් කඩවත කොටස එතන ඉඳන් කුරුණෑගලට යන කල් ටිකේ එතන ප්‍රශ්නයක්. හරිද? එතකොට දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් ඉස්සෙල්ල මේක ඉක්මනින් මෙහෙම හැදීගෙන යන්නත් දැන් මෙතන මේක මෙහෙම යන්නත් මොකක් කර මේ ප්‍රායෝගික ක්‍රමවල අපි අනුගමනය කරන ක්‍රමවල ප්‍රශ්නයක් තියෙන්න ඕන. ඕනම දෙයකට කියන්න නරකයි මේ සල්ලි ප්‍රශ්න නෙමේ. සල්ලි ප්‍රශ්න වලට ඉස්සෙල්ලා තියෙනෝනේ වැඩක් කරනකොට ක්‍රමවේදයක් තියෙනෝනේ. මේක රියැලිටි එකක් බවට පත් කරගන්න පුළුවන් ක්‍රමයේ මොකද්ද කියලා ඇවිල්ලා
අන්න ඒක අත්තිශය වැදගත් මං ඔක උදාහරණකින් කිව්වේ ඒ විදිහට අර වැඩක් කරන්න ගියාම කාලයක් තියෙන මොකද අපි අපේ 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 ලයිෆ් ස්පෑන් එක බොහොම පොඩි ඇවිල්ලා පොඩි කාලයයි අපි ජීවත් වෙන්නේ ඒ ජීවත් වෙන කාලය තුල අපේ ඔය ප්‍රායෝගිකත්වයේ කියන එක ඇඟට ඔළුවට දාගත්තේ නැත්තම් නිකන් ඒ කියන්නේ අපේ අපි අපි වැඩකට නැති මිනිහෙක් හැටියට තමයි මේ ලෝකෙන් සමුගන්නේ අර ප්‍රායෝගිකත්වයේ කියන එක ප්‍රැක්ටිකැලිටි කියන එක ඔළුවේ තියාගෙන ඉන්න මිනිස්සේ හැමතිස්සෙම දැන් අපේ ඉංජිනේරු විද්‍යාවේ තියෙනවා අලංකාර මෙහෙම දෙයක් දැන් ඇත්තටම දැන් සමහර වෙලාවට ඉංජිනේරු මහත්තුරුන්ගේ අතින් වෙනවා මේ අපි ඩ්‍රොයිං එහෙම ඇඳම ඒ වැඩේ කරගන්න ගියාම ප්‍රායෝගිකව ඒක කරන්න ගියාම ප්‍රශ්න අපිට අනන්තවත් මේක අපි මූණ දෙන දෙයක් ඒකට ඒකට යම්කිසි කියනවනම් මහා ඇරිච්ච මනසක් තියෙන්න ඕන මේක කොහොමද කෙටි කාලයකින් ඉක්මනින් අපිට අවශ්‍ය ස්ටෑන්ඩඩ් එකට ඉවර කරගන්නේ කෙසේද කියලා. ඒක ඒ උත්තරේ එකපාර එන උත්තරයක් නෙමෙයි. ඒකට හොයන්න ඕනේ තව මොනවද මේකට කළ හැකි විසඳුම් කියලා. අපි කියනවා ඩිසයින් ඔප්ෂන් 10ක් විතර අපිට තියෙනවා. හරිනේ ප්‍රශ්නයක් ආපුවාම මෙන්න 10. මේ 10ෙන් අපි හරි අපි මේක තෝරගත්තා. මෙන්න මේක තමයි අපි තෝරගන්න ඒක. එහෙමනම් ඒක කිරීමේදී එන්න පුළුවන් මොනවද අපිට එන්න පුළුවන් අභියෝග අරව ඒවා දැන් කලින් වඳුර ගන්න ඕනේ ඉස්සර වගේ මේ වැඩකට බහැලා දැන් නම් ඔන්න මං එරුණා ඒක කියන්න බෑ එරෙන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මේක එරෙනවයි කියලා කලින් අර ඒ විදිහට මං කියන්නේ අර ප්‍රායෝගිකත්වය අපි ඒ කියන්නේ මේකේ part and parcel of life මේක ඒක කරගන්න ඕනේ මේක නැතුව යන්න බෑ හොඳයි දැන් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිගින් දිගටම කිව්වේ සහ මේ වේදිකාවේ තිබුණේ වැඩ කරන රටක් මේ වැඩ කරන රටක් කියනකොට එහි බාරදූර කාර්යතාවයක් ඔබතුමාලගේ පාර්ශවයට යොමු වෙනවා කෙලින්ම ඉංජිනේරුමය කාර්යයන් ගොඩනැගීම් සංවර්ධනය වැඩ කරන රටක් වෙනුවෙන් මොනවද ඉදිරි සැලසුම් අපි කොහොමද ලෑස්ති වෙන්නේ ඔව් වැඩ කරන රටක් වෙනුවෙන් ඇත්තරම මේ ඉංජිනේරු වාගේ කාර්යභාරය කියන එක බලන්ඩ දොස්තර මහත්තයට දොස්තරකම කරන්න පුළුවන් ද ඉංජිනේරුවෙක් නැතුව ඉස්පිරිතාර ගොඩනැගිලි ඉංජිනේරුවන්ගේ නිර්මාණ ඔය කියන බයෝමෙඩිකල් ඔක්කොම ගැජට්ස් ස්ටෙතස්කෝප් එක පවා කවුද නිර්මාණය කරේ ඉංජිනේරුවා හරිනේ එතකොට ඉංජිනේරුවන්ගේ කාර්යභාරය අති මහත් ඇවිල්ලා මේ මුළු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මෙහෙම නැත්තම් මුළු සමාජයේ තියෙන බස්සෝල් ටිකක් වේවා වැසිකිළියක් වේවා ගොඩනැගිල්ලක් වේවා පාරක් වේවා අපි ගත්තොත් එහෙම දැන් ස්කෑන් කරන මැෂින් එකක් වේවා ආදී වශයෙන් නඩු ඇහුවත් අහන්න ඇවිල්ලා ගොඩනැගිල්ලක. ඒතොර මෙතනදී තියෙන මේ ඉංජිනේරුවන්ට ලොකු කාර්යභාරයක්. ඒක ඉංජිනේරුවාම කියලා මම නම් කරත් ඒක කියන්නේ ඔය වාස්තු විද්‍යාඥයෝ ආදී වශයෙන් මේ සියලුම දෙනාට තියෙන ලොකු කාර්යභාරයක්. ඒ වැඩ කරන්න හිතෙන අපි කියන්නේ දැන් අර අපිට ප්‍රශ්නයක් තිබ්බනේ මේ යන්න හිතන රටක් නෙමෙයි ඉන්න හිතන රටක් කියලා. ඉන්න හිතන රටක් වගේම ඉන්න හිතන ඔෆිස් එකක් හදාගන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා තමයි. ඒ කියන්නේ මේ එකට වියදම් කරලා හදාගන්නවයි කියන කතන්දරේ නෙමෙයි. මේ අපි දැන් බලන්න කරන මහා මහා මල මෝඩ වැඩක් නේ ඇවිල්ලා මේ ජනෙල් තියෙනවා ජනෙල් වලට කර්ටන් එකක් දාගන්නවා. කර්ටන් එක දාගෙන ඉන්න සම්පූර්ණ එළිය නෑ ඇතුලේ. ඊළඟට මොකද වෙන්නේ? ලයිට් දා ගන්නවා. මෙහෙන් ලයිට් බිල යනවා. අරෙන් හොඳටම ගන්න තියෙන ආලෝකය මෙහෙන් ආලෝකය එන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර ඔබතුමාට තේරෙනවද මේ අපි ලොකු දේවල් නෙමෙයි. අපිට වෙලාව බලලා ඉන්න ඕනේ. හොඳයි අපි ඔබතුමාගේ කතාව දිගටම කරගෙන යමු. ඔව්. එතකොට අර මං කිව්වා වගේ මේ ලොකුම මේ ලොකු දේවල් නෙමෙයි අර ඉස්සෙල්ලා තමන්ගේ මේසෙන් පටන් ගන්න මේසෙ සුද්ධ කරගන්න තමන්ගේ ආයතනයේ ඇවිල්ලා මොකක් හරි සංකල්පයක් යොදලා පිරිසිදු කරගන්න ඒ ආසාවෙන් ඒ කියන්නේ මේක මගේ ආයතනේ හරිනේ මගේ ගෙදර හරිනේ මගේ රට ඔහොම නෝක යන්න ඕන එතකොට ඒ විදිහට සුද්ධ පවිත්‍ර කරගෙන අනිත් එක වැඩ කරද්දී අපේ දැන් සංකල්පයේ ඉස්සර වගේ දැන් මම මේ ආයතනේ ප්‍රධානියා වුණාට කිසිම තීරණයක් තනියෙන් ගන්නේ නැත මම මේ බොහොම ප්‍රසිද්ධිය කියන්නේ එහෙම තනියෙන් තීරණ අරන් දැන් ඉස්සර වගේ දුවන්න බෑ අලංකාර දුවන්න බෑ ඒතොර කල යුත්තේ මොකද්ද මිනිස්සුත් එක්ක නිතර නිතර සාකච්ඡා පවත්වන්න ඕන ඒක ඇවිල්ලා මේ ෆෝමල් මීටින්ග්ස් මේ වෙන්න ඕනේ නැහැ ඒක නිකන් මේ ඉන්ෆෝමල් මීටින් සමහර ලාවට කැන්ටිමේදී හම්බ වෙන කෙනෙක් එක්කලා වෙන්න පුළුවන් මේ අදහස් එනවා ඔක කොහොමනේ මේ සර් මෙහෙම තියන්න බැරිද
දැන් මට මට ඒ මට හොඳ සිද්ධියක් මතකයි මේ කියන්නේ ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච අපේ ඩ්‍රයිවර් මහත්තයෙක් මගෙන් ඇහුවා සර් මේ වතුර බෝතල් වලට ලොකු ගාණක් යනව නේද අපිට බැරිද මේ වෝටර් බෝඩ් එකේ පයිප් එකේ පොඩි අර මේ ආරෝ ප්ලාන්ට් හරි මොකක් හරි පොඩි තියෙනවා දැන් වතුර ෆිල්ටර් කරන ප්ලාන්ට් තියෙනවා ඒ ලොකු ගණන් නැහැ අපිට එහෙම එකක් ගෙනල්ලා හයි කරොත් එහෙම මේ මේකේ වියදම අඩු කරගන්න පුළුවන් නේද බලන්න දැන් ඩ්‍රයිවර් මහත්තයෙක්ගේ ඔළුවට එන්නේ හරිනේ කොයි තරම් වටිනවද බලන්නකො අදහස ඇවිල්ලා ඒතොර වියදම අඩු කරගන්න. ඉතින් අර අපි බලන්න ඕන පුළුවන් තරම් වියදම අඩු කරගෙන මානසික තෘප්තිමත් භාවයක් තියාගෙන වැඩ උපරිම ප්‍රමාණයක් කරන්න අනිත් එක අපි ඔය දැන් ඔය සමහර තැන්වල මම මේ ඊයේ පෙදා පත්‍රික දැක්ක කොහෙද ආයතනයක මහා ප්‍රමාණයක් මේ අතිකාල දීමනා ගෙවලයි කියලා. අතිකාල දීමනා අතිකාලයේද වැඩ කරන්න ඕන මේ අටාමාර හතරයි කාලා. අපි නම් කියන්නේ අටාමාර හතරයි කාලා ඕගොල්ලෝ ෆුල් වැඩ කරන්න බැහැල වැඩ කරන්න ඊට පස්සේ ඕන දෙයක් කරගන්න. යන්න එහෙම මේ වැඩ කරන කාලය තුල ඒකට අවශ්‍ය අපි කිව්වොත් මානසික ඒකාග්‍රතාවයකින් මේ වැඩේ කරන්න තරම් අපි දක්ෂයෝ බවට පත් වෙන්න ඕන ඉතින් ඇවිල්ලා. හොඳයි අපිට අවසාන මිනිත්තු කිහිපය ඉතුරුලා තියෙන්නේ. මට හිතෙනවා ඔබතුමාගෙන් අවසාන වශයෙන් දැන් මේ මේ කතා බහේ අවසන් පුරුක හැටියට එකතු කරන්න අපි වැඩ කරනකොට අපි හැමදේනාම දන්නවා අපි කතා කරනවා මේ කණ්ඩායම් හැඟීම කියන එක. ටීම් වර්ක්. හැබැයි අපි මේ ආයතනයකට සහ පොදු සමාජයට එකතු කරගන්නවා ඇප්ලයි කරනවා හරිම අඩුයි මේ ප්‍රායෝගිකව යොදවා ගන්නවා අඩුයි කණ්ඩායම් හැංගීම කණ්ඩායමකින් යුතුව වැඩ කිරීම රටක් රාජ්‍යයක් සංවර්ධනය කරන්න ඇත්තටම හේතු වෙනවද අනිවාර්යයෙන්ම හේතු වෙනවා ඒක එහෙමමයි ඒක දෙවෙනි කතාවක් නෑ ඕක පටන් ගන්න කොහෙන්ද පවුල් ඒකකේ එතකොට දැනගන්න ඕන කීයෙන් කී දෙනෙක් මේ රටේ අම්මා තාත්තා දුව දරුවෝ එකට ඉඳගෙන එකට වාඩි වෙලා දවසකටවත් කන බොන වෙලාවක් තියෙනවා දෙකට ඉඳගෙන එකට සාකච්ඡා කරන අඩුපාඩු ඕනම කෙනෙක්ගේ තියෙනවා අපි කියනවා මේ අර සොට් ඇනලිසිස් කියලා ස්ට්‍රෙන්ත්ස් තියෙනවා වීක්නස් තියෙනවා ඒව තමන්ගේ ලයිෆ් එකටත් දාගෙන දැන් තාත්තා ඉන්නවා නම් තාත්තගේ පුතා ඔහොම කතා කරන්න එපා පුතා ඔය ඇඳුම හරි නැහැ පටන් ගන්න ඕන ඔතනින් ඇවිල්ලා හරි ඔය කණ්ඩායම් හැංගීම කියන එක පටන් ගන්න පවුල් ලේකගේ මූල් එතනින් තමයි පටන් ගන්න ඒතර එහෙම වැඩ කරන කෙනෙක් අලංකාර ඔෆිස් එකකට ගියත් එයා කවදාකවත් මම්මගේ සේවකයන්ට එතකොට පුතා දුව වෙනවා මට ඇවිල්ලා ඒ අයත් එක්කලා අර ප්‍රැක්ටිස් එකම මම ඇවිල්ලා කරන ඔෆිස් එකේදී එතකොට ඔබතුමාට තේරෙනවද එතකොට ඇවිල්ලා අර වඩාත් ඵලදායි අදහස් එළියට එනවා ඉතින් ඒව ක්‍රියාත්මක කරන්න තමයි තියෙන්නේ ඇවිල්ලා හොඳයි අපි කතා කරමින් හිටියේ මේ රටේ සංවර්ධනයට අලුත් රටක් නිර්මාණය කරන්නට ඔබේ මගේ කාර්යභාරය මොකක්ද අපි ආකල්පමය වශයෙන් වෙනසක් සිදු කරගන්නේ කොහොමද කියන එක මේ කාරණාවට රටේ ජනතාව බොහොම උද්යෝගීව එකතු වෙනවා කියන එක අපිට සමාජය බැලූ බැල්මට පේනවා රටේ තාරුණ්‍ය විශේෂයෙන්ම රට පුරා පිරිසිදු කරලා ඒ වගේම රටේ අවශ්‍යතාවන ලෝකයේ අවශ්‍යතාවන මේ ගස් පැල සිටවලා වනගහනය වැඩි කරලා පුරන් කුමරු අස්වද්දලා මේ වගේ මහා විශාල කාර්යභාරයක් ඉටු කරන තාරුණ්‍යයක් එක්ක අපි මේ ආකල්පමය වෙනස සිදු වෙමින් පවතින්නේ වෙනස විවිධ ආයතනවලට රාජ්‍ය ආයතනවලට පෞද්ගලික ආයතනවලට සහ සමස්ත සමාජයටම ගලාගෙන එමින් තිබෙන මොහොතක ඔබ මම අපි සියලු දෙනාගේම කාර්යභාරය වටහාගෙන අපේ යුතුකම ඉටු කරන්න රට වෙනුවෙන් පෙළගැහෙන්න අපි ඔබට ආරාධනා කරනවා. එසේ ආරාධනා කරමින් අද දවසේ සාකච්ඡාවට අපිත් එක්ක එකතු වුණු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ සභාපති ඉංජිනේරු U.S. කරුණාරත්න මහත්මයාට බේන්ම ස්තුතියි අයිබන් ඔබතුමාට. ඔබතුමාගේ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබෙත් වැඩ කටයුතු අද දවසේ සියල්ල සාර්ථක වේවා. ඔබ වෙනුවෙන් ඔබේ පවුලේ උදවිය වෙනුවෙන් රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න මේ දවස පාවිච්චි කරන්න කියලා ආරාධනා කරමින් අපි යලිත් හෙට උදෑසන 7ට ආයිබෝන් සුබ දවසක් වෙතින් හමු වෙමු. ගිහින් එන්න ඔබට සුබ දවසක්. ආයිබෝන්.